වතුකම් කරවනු දැක්වතු වෙලා අති අතට අරගෙන ගොල්ල කලාකාරී ලෙස හැසිරීම නිසා දිශේ මේ එහෙම ලොරියට ගිනි තැබිලා ඒකම පාරේ රතවාහන ගමනාගමනයේ පැය පහකට ආසන්න කාලයක් රතවාහන ගමනාගමනයේ අතීතවල දැඩි නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා දිශේ ලොකේ මාර්ගයේ ගමන් ගන්නා මගින්ට දැඩි අසාධාරණයක් සිද්ධ වුණා. ඒ වගේම මේ දැඩි අපහසුතාවයක් පත් වුණා. එදා චාමික මොනා සිද්ධ වුණත් පාර ගිහිල්ලා අවහිර කරන එක මේ වෙනකොට පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. ඔව් ඒ පාර අවහිර කරාට පස්සේ පාර යන වාහන වලට යන්න දෙන්නේ නැහැ. ගල් ගහනවා, සමහරට පොළොව වලින් ගහනවා, තව තව දේවල් වලින් ගහනවා. ඊට පස්සේ ටයර් ගිනි තියෙනවා. මේක ඉතින් දැන් පොඩි විලාසිතාවක් බවට පත් වෙලා තියෙන රටේ. ඔව් අර පෙරේදාත් එක්තරා සිදුවීමක් ඇති වුණා. ඒ සිදුවීම අපි පස්සට දිගහරිමු. දැන් මේ සිද්ධිය ඇත්තටම නානුවේ ප්‍රදේශයේ මේ සිද්ධිය ඇති වුණාට පස්සේ මෙන්න මෙහෙම තත්වයකට උද්ගත වුණා. ඒකෙන් පස්සේ මොකද උනේ මේ නොසන්සුන් තත්ත්වයට හේතුව මොකක්ද මේ අනතුර සිද්ධ වෙච්ච ගමම්ම ලෝරගතිය රියදුරා ලෝරගතිය පොලිසියට දාලා මොකද මේ ප්‍රදේශයේ විශේෂම වතු ආශ්‍රිතව වතුකම් කරුවන් නීතිය අතට ගැනීම හේතු කොටගෙන පෙර සිද්ධීන් පදනම් කරගෙන මේ රියදුරා උත්සාහ කරලා තිනවා ලෝරිරතේ පොලිසියට ගෙනිහින්න ලබාර වෙන. ඒ අවස්ථාවේ ලෝරිරතේ අනතුර සිද්ධ වෙනවත් සමග ලෝරිරතේ හරවගෙන යන අවස්ථාවේ වතුකම් කරුවන් සහ මේ නානුවේ ප්‍රදේශවාසීන් එක්ක වෙලා ලෝරිරතේ නතර කළා රියදුරාට පහර දීමක් වෙලා තිනවා. ඒ අවස්ථාවේ රියදුරා ලෝරිරතේ එමෙ भाजनीय समहार विट वेरदी पुलवांग मम्मी की हेतु मुखद वर्षे जनवरी पलविंदा मै तिस्सेक मारक अनतुर वार्ता वेलातीनो एकदास असु एकाक इतकोट एक मियगिय संख्या वार्ता वेनो एकदास दसी हतलिस हतराक ඊළඟට මේක සිද්ධ වෙලා තියෙන ඇත්තටම මේ වැඩිපුරම අනුතුරු සිද්ධ වෙලා තියෙන යතුරුපැදි වලින් යතුරුපැදි වලින් මියගිය සංඛ්‍යාව 534ක් අනුතුරු සංඛ්‍යාව 514ක් බවට පත් වෙනවා. එතකොට මේ අනුතුරු සිද්ධ වෙන අවස්ථාවේදී එක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පිටිපස්සේ තව පුද්ගලයක් සිටියා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පසුපස ගිහිල්ලා ඊට පස්සේ අනුතුරට භාජනය වෙච්ච පුද්ගලයෝ ඉන්න පුළුවන්. මේ ආකාරයෙන් පුද්ගලයෝ ඉන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට පහුගිය අවුරුද්දේ අනතුරු සංඛ්‍යාව මේ වෙනකොට වැඩි වෙලා තියෙනවා 15කින්. ඔව් ඒ කියන්නේ අනතුරු සෑහෙන ප්‍රමාණයක් ඉහළත් යනවා. ඊට පස්සේ අනතුරු වුණාට පස්සේ නීතිය අතට ගන්න එකත්
සෑහෙන්න ඉහළ ගිහිල්ලා තියෙනවා මේක විලාසිතාවක් කියලා මම අර කිව්වනේ දින්තා ඒක නවත්ත ගන්න තමයි අවශ්‍ය වෙන්නේ මොකද රටකට නැත්තම් නීතියක් තිබිල වැඩක් නැහැනේ යම්කිසි වරදක් කෙනෙක්ගෙන් වුණා නම් ඒ කියන්නේ රිය අනතුරකදී හරි වරදක් වුණා නම් ඒ වැරද්ද ඒ ජීවිතක්ෂයටපත් වෙන කෙනා හෝ වදිකය හෝ රිය දුරාට වෙන්න පුළුවන් නමුත් ඒකට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයක් තියෙනවානේ ඒක නිසි පිළිවිලක් තියෙනවානේ අන්න ඒකනේ මේකට රටක් කියලා කියන්නේ ඒකනේ ඒ රටේ නීතියක් තියෙන්නේ ඒ නීතිය රකින්න ඕනයි කියලා කියන්නෙත් ඒකනේ අන්න ඒ හින්දා ඇයි මේ නීතිය අතර අරගෙන කටයුතු කරන්නේ ඒ ගාපු ලොරිය පල්ලයට ගිහලා අරවගෙන ගිහලා පොලිසියට කටේම උඩට දාලා දෙන්නේ අනිත් පැතරවල දැන් ලොරිය මතර ආවිලා ඩ්‍රයිවර්ලා වද්දවල මිනිහා දුවලා ගියා පොලිසියට ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා තමයි ලොරිය අරන් තියෙනවා පල්ලයට සරියා මංජවට දැන් ඒ අදාළ ස්ථානයේ හිටපු ජනතාව තමයි මේ ප්‍රකාශ සිද්ධ කරන්නේ. එතකොට චාමික මේ අනතුර සිද්ධ වෙනකොට උදේ පාන්දර 7ට විතර ඇති. ඇත්තටම පාසලක ආසන්නයේ තමයි මේ තත්ත්වය සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට පදිකෙන් මාරුවන ස්ථානයක් තියෙනවා. මේ පදිකෙන් මාරුවන ස්ථානයෙන් තමයි මේ දැරිය පාර මාරු වෙලා තියෙන්නේ. එතකොට අධික වේගයෙන් පැමිණි ලොරියට මේ දැරිය අනතුරට භාජනය වෙනවා. ඒකත් එක තමයි ඇය ඒ ස්ථානයේදීම මිය යන්නේ. ඔව්. එතකොට දිනිත කියපු කාරණාවත් එක්ක මේ රතේ රියදුලා ඉතාම නොසලකිලිමත් ආකාරයෙන් කහිර පවා රකින්නේ නැතුව ඒක පවා තකන්නේ නැතුව ධාවනය කරා කියන එක කියවෙනවනේ. අනිත් කාරණාව තමයි හැබැයි එතන වැරද්දක් සිද්ධ වෙලා තියෙනවනේ. එතකොට ළමයා මාරු වෙලා තින්නේ කහිරෙන්. එතකොට එතනින් තමයි පදිකය මාරු වෙන තැන. විදියට ඒක නීතියක් නෙති. නමුත් රියදුරා ඒක කඩාගෙන වේගෙන් ගියානේ සලකිලිමත් උනේ නැහැනේ. ඔව් හැබැයි චාමික මේකේ තව පැත්තක් තියෙනවා. දැන් සමහර අවස්ථාවලදී අපිට උනත් අත්දැකීම් තියෙනවා. අපි පාරේ වාහනයක් පදවගෙන යනකොට පදිකින් මාරු වෙන ස්ථානවල ඕනෑ විදිහට මිනිස්සු මාරු වෙනවා. ඔව් එහෙමත් බෑ. එහෙම කරන්න බෑ. බෑ. එහෙම කරන්න බෑයි කියලා අපි කියන්නේ. පදිකයා බලන්න ඕන මේ කහිරේ මාරු වෙන මේ අවස්ථාවේදී දෙපැත්තෙන් වාහන එන්නේ මොනවද කියලා නොදකපනින් එහෙම මේ එකක් නෑ. මෙතනින් පයින්න තමයි තියෙන්නේ. ඒකින්ද වාහනවලට තියෙන නවත්තන්න එහෙම කියලා තමන් පිළිබඳව අවධානයෙන් යන්න ඕන සහ මෙතන රියදුරත් වැරදි කියලා යම් ආකාරයක අපිට මේ ප්‍රකාශත් එක්ක මතුවෙනවානේ හැබැයි එහෙම වැරද්දක් කරපු රියදුරෙක්ව අල්ලගෙන ගහන්න ඒ වාහන ගිනි තියන්න වාහන කුඩු කරන්න ඒකත් බෑනේ එතකොට එතනත් තවත් නීතියක් හදනවානේ ඔව් මොකද දැන් සිද්ධියේ විදිහට මේ අනතුරු සිද්ධ වුණාට පස්සේ රියදුරා මේ ටිපර් රථය නවත්තලා පොලිසිය පැත්තට ගිහිල්ලා තියෙනවා එතකොට එතනින්ම මේ තත්ත්වය සාධාරණීකරණය කරන්න පුළුවන් මේ පුද්ගලයාට මේ වැරද හැංගිලා තියෙනවා එතකොට මේ පුද්ගලයා ගිහින් නෑ ඇත්තට මේ ටිපර් රථේ යන්න තිබ්බනේ මේ පුද්ගලයාට පලා ගිහිල්ලා නෑ එතකොට මේ පොලිසියට බාර වුණු පුද්ගලයා සම්බන්ධයෙන් තමයි මේ අදාළ ජනතාව මේ කතාව කියන්නේ නානේ ලොරිය වොයිස් මාතේ ලොරිය ඉඳා නානේ පොලිස් කාර්යයක් කියලා දුන්නා ලොරිය මෙතන ආරවගෙන බේරගන්න ගිහින් පොලිසිය යන්න කියත් පස්සේ අපේ කට්ටිය තමයි ලොරිය මෙතන නැතර කරගත්තා පොලිසියට සතපාට වැඩක් පිටින මොකොත් නෑ ළමයි ගැන කිසිම දෙයක් වෙන්නේ නෑ මේ ලොරිය ඇකවුන්ට් ලොක් දාකුණා ළමයි පොඩි දැන් මේ කතාව පටලගෙනත් ඉන්නේ මේ උදවිය. එතකොට දැන් මේගොල්ලෝ කියන්නේ ටිපර් එක පොලිස් ස්ථාන අධිපතිවරයාගේ කියලා. එහෙම එකකුත් නැහැ. ඔව්. හැබැයි මිනිස්සු එක එක්කෙනා කියන දේවල් පස්සේ අනවයි කියන එක හොඳටම පැහැදිලි මේ තත්ත්වයත් එක්ක. මොකද මේ නොසන්සුන්කාරී තත්ත්වයත් එක්ක සෑහෙන වෙලාවක් පැය 4කට 5කට අධික කාලයක් මේ තත්ත්වයේ තිබ්බා. කිසිම දෙයක් කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. සහ ටයර් ගිනි තබමින් නීතිය අතට ගනිමින් Tamanට මේ රියදුරව බාර දෙන විදිහට තමයි මේ ජනතාව කතා කරේ. ඒ ඉල්ලීම් අතරට මුලින් ඔවුන් කරේ රියදුරාව අතරංගුඩගෙන ඉන්න රියදුරාව ඕන් බාරේ ඉල්ලීම ඊට පස්සේ ඒක ලබා දෙන්න බැහැ කිව්වට පස්සේ මේ වසුබම් කරන ඉල්ලුවා පොලිසිය ස්ථාන අධිපතිවරයා ප්‍රදේශයේ මතෙන් නීති විරෝධී මතෙන් අලෙවි කරන්නේ වල්ලනවා ඒවා අපි ජීවත් වෙන්න කරන්නේ නැති බැරිකමට ඒවා නතර කරන්න කියන එක සාධාරණ ඉල්ලීමක් නෙමෙයි පොලිසියට කිසිසේ සිද්ධ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නමුත් ඒම ඉල්ලීමක් කරා ඊට පස්සේ නොයෙක් චෝදනා වුන් නගලා තිබුණා පොලිසිය ස්ථාන අධිපතිවරයාට සහ පොලිසිය මේවත් පදනම් විරහිත චෝදනා නමුත් අන්තිමට පොලිසිය ස්ථානාධිපතිවරයා තාවකාලිකව පරීක්ෂණ අවසන් වෙනතෙක් පොලිස් ස්ථානාධිපතිවරයා සතවහනංශ නිලධාරීන් කීප දෙනෙකුත් මේ වෙනකොට නොරිලි මූලස්ථාන පොලිසිය වෙත මාරු කළා යවලා තිබෙනවා නියම වැඩේ නේද දින්තයික ඔව් මේක අනුමත කරන්න පුළුවන්ද චාමික දැන් ඒ කියන්නේ යම් කිසි ආකාරයකින් මෙහෙම සිද්ධියක් වුණාට පස්සේ මේ සිද්ධිය සම්බන්ධයෙන් උත් කතා කරනවා ඊට පස්සේ තව පොඩි කෑල්ලක් කතා කරලා තිනවා දැක්ක නේද මේ කතාවේ ලස්සන මේ අපිට මෙහෙම කරන්න ඕන අපිට අපි ජීවත් වෙන්නේ මේම නීති විරෝධී මත්පැන්නිකුල්ලා ඒවා අල්ලන එක නවත්තන්න ඕන වයි සිතුමා මේක පුදුම වැඩක් නීතින් මේ එහෙම ගියොත් එහෙම මේ රටේ පොලිසියක් මොකටද නීතියක් මොකටද අධිකරණයක් මොකටද ජනතාවට ඕන දෙයක් කරගන්න පුළුවන් මෙහෙම වුණාම අපි අර ජනතාවට මේකෙදි කියන්නේ එහෙම කරන්න එපා ඔව් අනිවාර්යෙන් අපිත් එක්ක කතා කරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇල්ෆ්‍රඩ් විජේවර්ධන මහත්මයා මේ එතුමාගේ අදහස අකේ අමුතු විදිහේ මේ ඔෆිෂියල් බොවිගෙනේනවා
අනිත් එක තමයි චාමික ඇත්තටම මේ වගේ සිද්ධීන් වෙන්න කලින් මේ දේවල් නැති කරලා දාන්න ඕනේ මේ කතාව තමයි ඇත්ත මොකද නීති විරෝධී දෙයක් සිද්ධ වෙනවා නම් පොලිසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒක සම්බන්ධයෙන් සතුටු වෙන්න ඕනේ හැබැයි මේ පුද්ගලයෝ එහෙම කතාවක් නෙවෙයි කියන්නේ ඔව් දැන් සාමාන්‍ය ජනතාව මෙහෙම නීති අතට අරගෙන කටයුතු කරන්නේ නීතිය ක්‍රියාත්මක වීම පසෙ කළා මේ මේවට ආදර්ශ දුන්න කට්ටියක් ඉන්නෝ මේ රටේ ලොකු මහත්තු ටිකක් ඉන්නෝ අර සුදු පාටේ වහේ මැඳගත් සරමක් මේ කමිසියක් එහෙම ඇඳගත්ත කට්ටිය බඩ මහත් ඒගොල්ලෝ තමයි මේ ආදර්ශය දුන්නේ එක අවස්ථාවකදී තට මතක ඇති යම් පොලිසියක ඒ පොලිසියට ගිහිල්ලා යම් සිද්ධියක් සම්බන්ධයෙන් ඒ අදාළ සුදු පාට ඇඳගත් එක්කෙනා ගියා පොලිස් තානාධිපතිවරයා තමන්ගේ පුටුවේ හිටියා නැගිට්ටෙව්වා ඒ පුටුවේ වාඩි වුණා ඒ අදාළ කෙනා වාඩි වෙලා එයා තමයි පොලිසිය ඊළඟට පාලනය කරේ ඒක එක සිද්ධියක් සිද්ධිය කොහෙද කියලා හරියටම කියන්න අවශ්‍ය නැහැ රට දන්නවම එහෙම කියනකොට අනිත් කාරණාව තමයි එක දේශපාලන මැතිවරණයක් අවස්ථාවකදී දැන් වේදිකාවක් කතා කරන දේශපාලක දැන් රත් වාහන අසුරවන්න ඕනේ මාර්ගයේ ධාවනය වෙන රතවලට ඉඩ කඩ ලබා දෙන්න එපා මොකද දේශපාලඥය කතා කරනවා කියලා ඒක නතර කරන්න බෑනේ දැන් අන්තිමට කතාවත් නතර වෙලා මෙහෙම රත් වාහන යවුවට පස්සේ අර දේශපාලඥයව බලන්න එන කට්ටියට පොඩ්ඩක් බාධායිනේ මේක දේශපාලඥය කතා ඉවර කරලා බහැලා ඇවිල්ලා ගෙලින් මේ පොලිස් නිලධාරියට ඇවිල්ලා කිව්වා ඔය රත් වාහන හසුරුවන එක බලන්න මේ මෙතන ආවේ කට්ටිය මගේ කතාව අහන්න කියලා පොලිස් සීමේ මහත්තයාට කනට දෙකක් ගැහුවා අන්න ඒ වයින් මේ මිනිස්සු තුරු වුණා අයියෝ ඒගොල්ලන්ට පුළුවන් නම් අපිට මොකද බැරි අර ගස් බැඳපු කට්ටිය දන ගස් සෝපු කට්ටිය ඒගොල්ලෝ හින්දා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ අන්න ඒක නිසා මේකේ වගකීම කවුද ගන්නෙ කොහෙන්ද ගන්නෙ කොහොමද ගන්නෙ ඔව් ඒගොල්ලෝ තගදාලේ විතරක් නිකන් ඉන්නේ නැහැ නේ ශාමික දැන් ඒගොල්ලන්ට වාසිය තියෙන්නේ අතරම පොලිසිය හරි එහෙම නැත්නම් නීතිය හරි එහෙම නැත්නම් මේ රටේ තියෙන සාමාන්‍ය තත්ත්වයත් එක්ක මේ රටේ ජනතාව කැළඹුවොත් විතරයි එහෙම නැත්නම් ඝට්ටනයක් ඇති කරොත් විතරයි ඒගොල්ලන්ට වාසිය හම්බෙන්නේ ඡන්ද හම්බෙන්නේ ඒකත් එක්ක අපේ රටේ ජනතාව සමහර වෙලාවට ඒක තේරුම් අරගන්නේ නැහැ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා තේරුම් අරගන්නේ නැහැ අපි දකිනවා ගොඩක් වෙලාවට Facebook එකේ ගොඩක් වෙලාවට වීරයෝ ඉන්නවා සමහර වෙලාවට ගොඩක් දේවල් කරලා වීඩියෝ දානවා ඒවට ඊට පස්සේ කට්ටිය කමෙන්ට් කරනවා එතන තමයි ඉන්නේ ජාතික වීරයෝ බුදු අම්මේ පොඩි වීරයෝ සම්භාරයක් දෙතන ඉන්නේ ඔව් ඉතින් මේක අපි තේරුම් ගත යුතු කාරණාවක් අපි ඇත්තටම මේ රැවටීමක ඉන්නේ අපි ඇත්තටම නීතිය සාධාරණය එහෙම නැත්නම් මේ රටේ තියෙන දේවල් වලට ගරු කරන්න බැයි නම් ඇත්තටම අපි රටක ඉඳලා වැඩකුත් නෑ අපි ගොඩක් වෙලාවට කතා කරනවා වෙනත් රටවල් වල සිදුවෙන සිදුවීම් සම්බන්ධයෙන් හැබැයි ඒ රටේ ජනතාවේ රටවල ජනතාව ජීවත් වෙන දේත් ඒ ජනතාව ජීවත් වෙන විදිහත් අපි ඇත්තටම ඔලුවට ගන්න ඕනේ පිට රටවලට ගියාට පස්සේ නිකන් අවට බලලා විතරක් නෙමෙයි ඒ වගේ දේවලුත් උඩට අපිට ඔලුවට අරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒකත් ලොකු දෙයක් මීට කලින් ඒ අදාළ ප්‍රදේශයේ මෙවැනි සිද්ධීන් වෙලා තියෙනවද මීට ප්‍රථම 960 මාර්ගයේ නැති වුණත් විශේෂයෙන්ම නුවරඑළිය ඇතුන් වගේ වෙනි ප්‍රදේශවල මෙවැනි සිද්ධීන් වෙලා තියෙනවා ඉස්සෙල්ලා බස් අනතුරු කීපයක් සිද්ධ වුණා ඒ අවස්ථාවේ නොසන්සුන්කාරී ලෙස ඇසුණු වතුකම් කරුවන් බස් අතවලට ගිනි දැබීම් දුර්ජ අතවලට ගිනි දැබීම් ප්‍රහාර එල්ල කරලා අලාභණි සිදු කිරීම වැනි දේවල් ගොඩක් සිද්ධ වෙලා තියෙනවා එතන පොලිසිය කෙරෙහි තියෙන විශ්වාසය ගිලිහැමක් නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ මේ දේශපාලන අධිකාරියට සම්බන්ධ වෙලා ඉන්න වතුකරේ ඇතැම් වතුකම් කරුවන් දේශපාලන බලය අතර තියාගෙන සීයේ අතට ගන්න උත්සාහයක් තමයි මේ හැම සිද්ධියකම සිද්ධ වෙලා තියෙන්නේ මේක යට දේශපාලන මැදිහත්වීමක් තියෙනවා කියලාද සඳහන් කරන්නේ ඔව් පැහැදිලිවම ඒ වතුකරේ නියෝජනය කරන ඇතැම් දේශපාලඥයන්ගේ ආධාරකරුවන් තමයි මේ සිද්ධියන් සිටියේ හැබැයි පස්සේ අපිට තේරුණා මේ නානු පොලිසියට සිද්ධ වුණා මේ පොලිසිය ස්ථානාධිපතිවරයා සහ රතවානංශයේ නිලධාරීන් මාරු කරනවා කරන ඉල්ලීම මත තමයි ලිඛිත පොරොන්දුවක් මත තමයි දේහය පවා පැය පහකට පස්සේ ඔවුන් නිමිති ස්ථානෙන් රැගෙන යන්න අවස්ථාව ලබා දුන්නේ විශේෂයෙන්ම ගරු මහේස්ත්‍රාත්තුමාට නුවරඑළිය දිස්ත්‍රික්ක අධිකරණයේ මහේස්ත්‍රාත්තුමාට මේ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණේ පවා සිදු කිරීමට වතුකම් කරුවන් බාධා පැමුණුවා ඒ net news හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ මහත්මයා. ඉතින් මේ කාරණා ඔක්කොම සලකා බලද්දී අන්තිමට වෙන්නේ මොකක්ද දන්නවද? දැන් මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට දැන් අද නීති අතර අරන් තිනවනේ. ඒගොල්ලන්ට විරුද්ධව ජනතාව. ඔව්. හෙට මේ නීති හදන මහත්තුරු ඉන්නේ. අන්න ඒ මහත්තුරුන්ට විරුද්ධවත් නීති අතර ගන්නවා ඒකෙ දෙකක් නෑ. ඔව්. දැන් මේ ජනතාව නීතිය අතර ගත්තට පස්සේ ඒවට විසඳුම් විදිහටත් සමහර දේවල් ලබා දෙනවනේ. දැන් මේ නානුවේ සිද්ධියෙන් පස්සෙත් එක්තරා විසඳුමක් ලැබුණා. අහලා බලන්නකෝ.
මාර්ග වියනුතට නීතිය අනුව කටයුතු කරන බව අදාළ චක්කර වත්තන කොට ගන්න බවට වැරදි කර ඇති පොලිස් විධානයට එරෙහිව විනයානු කරුණු බව මේෙන් දෙනු දෙමි. දැන් ඒ තීරණයෙන් පස්සේ ජනතාව විසිර ගියහ. ඉතින් එහෙම වුණා. හැබැයි වැඩේ තියෙන චාමික මේ තීන්දු තීරණ සාධාරණද? ජනතාව කරපු දේ සාධාරණද? නීති අතර ගැනීම කොයිතාක් දුරට අපිට සාධාරණීකරණය කරන්න පුළුවන්ද? කතා කරන්න පුළුවන් ඔබට net fm පැලුම් ගලට සජීව අපේ දුරකථන අංකය 01125533. ඒ කියන්නේ ඉතින් පොලිසිය කිසිම කෙනෙක් වැඩක් නැහැ. OIC මහත්තයා වැඩකුත් නැහැ. පොලිසිය වැඩකුත් නැහැ කියලා නේ මහත්තුරු කියන්නේ. ඔව් ඒ කතාව කිව්වේ අර පහුගිය දවසක මේ නානුව ප්‍රදේශයේ සිදුවෙච්ච අනතුරත් එක්ක ඒ ජනතාව නීතියට අතරගත් ආකාරය තමයි අපිට ඒ අහන්න ලැබුණේ. කමල් මහත්මයා ඉන්නවා කටුගස්තොටින් සජීවීව කතා කරන්න. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් මහත්තයා. කටමෙන් මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. මොකද මහ ජනතාව වශයෙන් යම් කිසි දෙයක් ජනමාධ්‍ය ප්‍රකාශ කරන එකම අවස්ථාව තමයි දැන් මේක. ඔබතුමා ඔබතුමාගේ මේ බැලුම් කර ඉතින් එකතැන් මේක මේ දේ මේ පොලිසිය ආදි ආයතන මේ සියලුම දේවල් මේ තත්ත්වයට පොලිසියට ගරුත්වයක් තිබ්බ ආයතනයක් මේ තත්ත්වෙට නැති වුණේ මේ දේශපාලකින් වෙන කිසි දෙයක් නේ බලන්න ඔබතුමාලා හිතන්න ගෙදරක අම්මා අප්පච්චි හොඳ නැත්නම් දරුවොත් ඒ වගේ අද ඒ තත්ත්වෙලා තියෙන්නේ දේශපාලනය වැරදි කරන ඉන්න රහින්සක යුනිෆෝම් එකක් අඳින පොලිසිය තමයි වැරදි හැමතැනම බලන මහා මාර්ගය යන්න දන්නවද කියලා දේශපාලනය ඉතින් ඒක නිසා ඒ දෙයට වග කියා මේ රටේ සියලුම නීති රීතිය මහ ජනතාව අතට ගන්න පළවෙනි තැන පුරුදු කරේ මහ දේශපාලකයන්. තව කෙනෙක් ඉන්නවා? ගම්පයින් ඉන්නවා මහත්මේ කොහොම සජීව නම සඳහන් කරන්න කැමැති ආයි බොන ඔබතුමාට. ආයි වන් චාමික මම මේ ප්‍රෝග්‍රෑම් එක හැමදාම අහන කෙනෙක් ඇයිද මම මේ කතා කරන්නේ? ඇත්තටම මේ මාතෘකාව ඇවිල්ලා අද කාලීන මාතෘකාවක් හැබැයි හද පොදු මාතෘකාවක් මොකද මේ රටේ අපේ රටේ විනය කියන කොහොමද පිරිහිලා තියෙන්නේ? ගොඩක් සාමාන්‍ය ජනතාව නීති අතරගන්නේ ඒගොල්ලෝ අනුකරණය කරන්නේ දේශපාලඥයෝ මන්ත්‍රීවරු ඔය හැමෝම අනුගමනය කරන ගන්නේ. එතකොට මේගොල්ලන් ඉදන්නේ මේගොල්ලෝ නීති අතරගත්තම මේක මේගොල්ලන්ගේම මේ අපිට ඕන දේ තමයි අපි කරන්නේ කියලා දැන් දවිල්ල තියෙන රට. ඇත්තටම මෙතන රටේ ඉස්සරහට විනයක් තියෙන්න ඕනේ. විනය ගොඩක් හොඳට තියනවා නම් මම හිතන්නේ ප්‍රශ්නවලට ගොඩක් විසඳුම් හම්බෙනවා. හොඳයි. මේ සිද්ධියේදී බොහෝ පිරිසක් අපිත් එක්ක කතා කරන්න ඇත්තටම මේ මොහොතෙත් සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා බොහොම ස්තුතියි අපිට පුළුවන්කමක් ලැබෙන හැම අවස්ථාවකදීම ඔබට අවස්ථාව දෙන බව තමයි කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නීතිඥ සංගමයේ සභාපති යුවාද සිල්වා මහත්මයා එතුමාගේ අදහසට අපි මේ අවස්ථාවේ අවස්ථාව ලබා දෙමු මේ ක්‍රමය විලාසිතාවක් හැටියට ජනතාව පුරුදු වෙලා තිබෙනවා මොනන්දේ හරි සිද්ධියක් ඇති වුණාම එතන විශාල පිරිසක් එකතු වෙලා නීතියට පටහැනිව නීතිය අතට අරගෙන කටයුතු කරන්නේ. ඒ අයට තේරෙන්නේ නැහැ ඒ අය අතින් යම් කිසි වරදක් වෙලා ওই විදිහට කටයුතු කළොත් මොකද වෙන තත්ත්වේ කියලා. ඉතින් මේ තත්ත්වය ක්‍රම ත්‍රිපයක් නිසා හේතු වෙනවා. මම දකින හැටියට දැන් මේ ඉන්න ධාරුන්නේ ඉන්න පිරිස ප්‍රවේගකාරී තත්ත්වය අතිධාවනකාරී තත්ත්වයකට පෙළඹිලා තියෙනවා. ඒවත් ඉතින් වගකීමේතු පුද්ගලයෝ ඊට පාසල් මට්ටමේම ඒ තත්ත්වය මුද්දත වෙලා තියෙන බව තමයි මට පැහැදිලිව පෙනියන්නේ. මොකද පාසල් අධ්‍යාපනය තුළ ඉක්මීම ඇති කර ගැනීම සඳහා ඉතර තිබුණු විෂයන් විෂය ධාරාවෙන් ඉවත් කරලා තියෙනවා. එතකොට ආගමානුකූල පරිසරයෙන් ඈත් වෙලා තියෙනවා. ඊට අමතරව ඒ අය අද
රූපවාහිනිය සහ අන්තර්ජාලය හරහා Facebook එක හරහා අමුතුම සංස්කෘතියකට හැදෙකලා තියෙනවා. දැන් කට්ටියක් කායික වශයෙන් එලෙස හැසිරෙනවා නීතියට පටහැනි විදිහට. තව කට්ටියක් Facebook එක හරහා තමුන්ගේ අදහස් ප්‍රකාශ කරමින් මිනිසුන්ගේ චරිත ඝාතනය කරමින් හැසිරෙනවා. මේ ක්‍රම දෙකම සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු සහ ඉවත් විය යුතු දෙයක් වෙwidetilde මම දකිනවා. ඒ නොකළහොත් තව ටික දවසකින් අපිට අධිකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අද අපි කතා කරමින් ඉන්නේ මේ පහුගිය දවස්වල රිය අනතුරක් වුණා නානුවේ ප්‍රදේශයේ. මේ නානුවේ ප්‍රදේශයේ හිරිය අනතුර වුණාට පස්සේ නීතිය ක්‍රියාත්මක කරන්න ඒක අතට ගත්ත මහත්තුරු කට්ටියක්. ඒගොල්ලෝ මේ එළියේ මහත්තුරු. එතකොට නීතිය අතට ගන්න ඕනේ නැණි පොලිසියක් තියෙනවනේ. අන්න ඒ නීතිය අතට ගත්තේ ඇයි ඒ හින්දා වෙන හානිය මොකක්ද කියලා තමයි අපි කතා කරමින් ඉන්නේ. අපිට කතා කරන්න ඉන්නවා මාතරින් සිල්ව මහත්මයා ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් මහත්තුරු संबंध बलपुरुत රියදුරාම වගකියන්නේ ඕනේද කියන එක තමුන්නාන්සෙත් වාහනයක් කෙලවනම් තමුන්නාන්සෙත් දන්නවා පාරේ රියදුරෙක් වශයෙන් සිග්නල් එකක්වත් යටකරන්න වාහනයක් කෙලවනවද නැද්ද කියන එක. ඉතින් මෙතනදී වෙච්ච රියානතුර සම්බන්ධයෙන් මහජනයා නීති අතරේගත් ගැන දැඩි පිළිකුලින් එක හෙලා දකිනවා. ඒකට හේතුව වෙලා වෙන්නේ වෙන්නැත්තේ කවුරු හරි මෝඩෙක් මහජනයාව පිළිඹෙව්ව නීති අතට ගන්න. ඒ තුල මං හිතන්නේ ඒ දරුවගේ ජීවිතේ ලැබෙනවත් මේ 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 දරුවට දෙයක් ලැබෙවත් කියන එක. වාහන ගිනි තිබ්බනම් ඉන්ෂුරන්ස් එකෙන් ඒ වාහනේ හිමිකාරය අත ඉන්ෂුරන්ස් එකෙන් හෝ වෙනත් රැකවරණයකින් ලැබේ. මෙහිදී සෑම වෙලාවකම තුන්වෙනි පාර්ශවයේ ඒ කියන්නේ කොහෙවත් ඉන්න කොටසක් තමයි මේ කවුරුවත් වෙනින් පෙනී ඉඳ හැටින්නේ. අන්තිමේට අර මැරිච්ච මිනිස්යාටවත් අද අගතියට පස් වෙච්ච පාර්ශවයට කිසිම සුගතියක් වෙන්නේ නැහැ. මේ 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 තුන්වෙනි පාර්ශවයේ කියන්නේ මේ කිසිම සීලාකාරයක් නැතුව නීතිය අතට අරගෙන නීතිය කියන්නේ මොකක්ද කියලා අකුරක්වත් නොදන්න උදේ තමයි මේ ගැන කතා කරන්නේ. ඔව් අනිත් එක තමයි චාමික සමහර අවස්ථාවල දැන් මේ වගේ සිද්ධියක් වුණාම මේ ගොඩක් මිනිස්සු කරන්නේ ගිනි තියන එක ඒ අදාළ වාහනේ. හැබැයි හිතන්නේ පොඩ්ඩකටවත් දැන් මේ සම්බන්ධයෙන් මේ අධිකරණයට කරුණු වාර්තා කරන්න එපා. ඔව් පර්යේෂණ සාක්ෂි ඕන වෙනවනේ තෙන්දි. එතකොට ඒ වාහනේ ඒ මොකක් හරි එහෙම තිබුණා නම් අන්නේ පර්යේෂණ සාක්ෂි තමයි මේ විනාශ කරන්නේ. ඊට පස්සේ කවුද මේව ඉදිරියට අරගෙන යන්නේ? දෙයියෝ ඉන්නේ නැහනේ. ඈ නඩු කතා කරන්න නඩු විසඳන්න ඒක කරන්නේ අධිකරණය. පොලිසිය ඒවට සාක්ෂි ලබා දෙන්න ඕනේ. මේ පර්යේෂණ සාක්ෂි උසාවිය අධිකරණය සලකා බලනවා. ඉතින් ඒවට නඩුකාර තුමිය හෝ තුමා ඇවිල්ලා ඒව සලකා බලනවා. ඉතින් මේ වාහනයක් තිබ්බට පස්සේ ඒවා විනාශ වෙලා යනවනේ. ඔව් මේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ඇල්ෆ්‍රඩ් විජේවර්ධන මහත්මයා. ඔය වගේ සිටින් වලදී නායකත්වයක් නැහැ. නායකත්වයක් තියෙන මොහොම දේවල් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ වගේ සිටින් වලදී ඇත්තටම මේ පුජනන් තියෙන අයිතු ජනරාශිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මිනිසු දන්නේ නැහැ නීතිය මොකක්ද කියලා. අයිතු ජනරාශිය කියන්නේ මොකක්ද කියලා මිනිසු දන්නේ නැහැ. ඉතින් කවුරු හරි නායකත්වයක් නැතුව කවුරු ළමේ කැපුණොත් ගිල වාහන ගිනි තියනවා. එතකොට ඒ මොකද අපි කියන සාක්ෂි ප්‍රධානම සාක්ෂි තමයි ළමේ මේ සමාජයේ වාහනේ සිටින්නේ හේතුව මෙන්න මේ ලෝරිය ගිනි එක. ඉතින් ලෝරිය ගිනි තිබ්බත් අපෝලරේ පණේ ඉන්නෙත් නෑ අපේ තියෙන සාක්ෂිත් නැති වෙන අන්තිම බලනකොට අවිසි ගණනාක්ෂිත නායකත්ව දීපු කිසිම නිහෙක් නෑ මරණ කරුවන්ට තමයි මේ 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 අන්තිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ. සංස්කෘතිය නම් මහා පෞලි ඉඳන්ම ළමයින්ට ලබලා දෙන්න ඕන නැත්තම්
මේක අර ලොකු අයගේ පුරුද්ද ලොකුවට කරනවා පොඩි අයගේ පුරුද්ද පොඩියට කරනවා ඔව් අනිත් එක තමයි චාමික දැන් අර මහත්මයා කිව්වා වගේ අපි වාහනයක් අතර ගන්නකොට අපි හිතන්නේ මේකෙන් පුද්ගලයෙකුට යම්කිසි ආපදාවක් කරන්න ඕනේ එහෙම කියලා අපි වාහනයක් අතර ගන්නෑ ඒක තමයි ඇත්ත කතාව අපිත් එක්ක කතා කරා යූ ආර් ද සිල්වා මහත්මයා නීතිඥ සංගමේ සභාපතිතුමා එතුමත් කිව්වේ මෙන්න මේ වගේ කතාවක් අපේ නීතියේ කියේත මේක මිනි මැරීම නෙමෙයි ඒ කියන්නේ වමනාවෙන් කොස් බීමත් ශාල පිරිසක් රැගෙන ගිය බස් රථයක් අර අපි දැක්කා පෞගේ කාලේදී තුම්රිය පාර හරහා යමින් එය මිනි මැරීම චෝදනා දක්වා ගමන් කරලා තිබුණා නමුත් එහෙම නැතුව යම් කිසි විදියකින් නොසලකිලිමත් ක්‍රියාවක් क्रियात्मक संपूर्ण जनमाद्य කුපිත කිරීම රුප්පන් නැතුව කටයුතු කළ යුතුයි දවසල් නානුවේ ප්‍රදේශයේදී වුණ රියාණ තුරක් ඊට පස්සේ මොකක්ද දන්නවද උනේ මේ අත්අඩංගුවට ගැනීම නීතිය ක්‍රියාත්මක කරන්න ආයතන වෙනම තිබියදී ඒ ගමේ ජනතාව ගත්ත නීතිය අතට දැන් ඒ නීතිය ඔයේ ගලාගෙන ගිහිල්ලා අන්න ඒ ගැන තමයි අද net fm බැලුම් ගලින් කතා කරමින් ඉන්නේ ඔව් චාමික මේ පළවෙනි අවස්ථාවනේ මේ ඔබට මතක ඇති රතු පස්වල සිද්ධියේදීත් ජනතාව නීතියට අතරගත් අවස්ථාවක් තිබ්බා එතකොට අර සේය සදෝමිනි දැරියගේ සිද්ධියේදීත් ජනතාව කිව්වේ අපරාධකාරයා අපිට බාර දෙන්න කියලා එතකොට මේ තත්වයට හේතු වෙලා තියෙන්නේ මොකද්ද අනිත් එක තමයි අර චාමිකට මතකද නැහැ වැලිකඩ බන්ධනාගාරයේ ආසන්නයේ සිදුවෙච්ච රියා අනුතුර ඔව් අම්මෙකුයි දරුවෙකුයි නැතුව ගියා එතකොට ඇත්තටම මේ නැතුව ගියා කියලා කියන්නේ මිය ගියා එතකොට හේතුව උනේ ඒ අදාළ පදික මාරු ආසන්නයේ සිදුවෙච්ච අනතුරක්. හැබැයි ඊට කලින් ඒ අදාළ ප්‍රදේශයේ ජනතාව ඉල්ලීමක් කරලා තිබ්බා ඒ පදික මාරුව ආසන්නයට ලයිට් එකක් දාලා දෙන්න කියලා. හැබැයි බලධාරීන් ඒ කටයුත්ත සිද්ධ කළේ නැහැ. අවසානයේ ජීවිතෙන් වන්දි ගෙවුවට පස්සේ මේ වැඩේ සිද්ධ වුණා. අනිත් එක තමයි මේ වෙනකොට ගොඩක් වෙලාවට අපි දෙයක් කරන්න කටයුතු කරන්නේ අපි නෙමෙයි අපේ බලධාරීන් කටයුතු කරන්නේ මේ ජනතාව පාරට බැස්සට පස්සේ ඒකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අපිත් එක්ක කතා කරන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය මෛර සමරකෝන් මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන් හඳුනා ගැනීම කියන්නේ ඒවා තේරුම් ගැනීම සහ ඒ අවශ්‍යතාවයන් ඍජුව දැනුවත් කිරීමට හැකි ආයතන ව්‍යුහයක් පිහිටු වීම සහ ඒවායේ දැනුවත් කිරීමෙන් පසුව ඉතා ඉක්මනින් කඩිනම්ම ක්‍රියාමාර්ග ගැනීමට හැකි වීම මෙන්න මේ වගේ තත්ත්වයන් තියෙනවා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ රටේ එම්මම ආයතන වලට කතා කරන්න විවිධ දුරකථන අංක ලබා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහේ මාර්ගයේ සමහර අවස්ථාවලදී කුජලික බස් රථයක් උනත් නොහික්මුණු ආකාරයෙන් යනවනම් අමතන්න කියලා. හැබැයි ගොඩක් අවස්ථාවලදී එමුතුම් ලබා දීමේදී එමුතුම් වලට ඉතාමත් හොඳ නිසිපිලිතුරක් ලැබෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී පැහැදිලිවම මේ අපිට අත් දෙකින් වල තියෙනවා. කෙනිල්දාරියා වෙනත් රාජකාරීකට ගිහින් එහෙම නැත්නම් දැන් මේ වෙලාවේ තව ටිකකින් කතා කරන්නේ. එවැනි උත්තර තමයි මේ දුරකථනේ හම්බෙන්නේ. මේ 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 වෙනි තත්ත්වයන් සහිතව ආයතන වලට ඉදිරියට පාරිභෝගික සේවා අධිකාරියේ සම්බන්ධයෙන් අපි වැඩසටහනක් කරා බැලුම් ගලින් මොකද ඒ අදාළ සේවා අංකය වැඩ කරන්නේ නැති හින්දා
ඉතින් එහෙම තත්වයන් තියෙනවා. ඒ කතාව ඇත්ත. ඉතින් ජනතාව මේ වගේ පාරට බහිනවා කියන එක සාධාරණීකරණය කරන්න අමාරුයි. ජනතාව පැත්තෙත් වැරද්දක් තියෙනවා. අනිත් එක තමයි ආයතන ව්‍යුහ පැත්තෙත් වැරද්දක් තියෙනවා. ඊළඟ වැරදිකාරයා තමයි ප්‍රධානම වැරදිකාරයා දේශපාලඥයෝ. මේවයින් වාසි ගන්න උතුවිය. අන්න ඒක හින්දා අපි කියනවා අන්නේ නීතියේ අතට ගන්න ලොකු පොඩි මහත්තරුන්ට ඒක ආයි කරන්න එපා. නීතිය හරියට රකින්න. එහෙම නැති වුණොත් රට විනාශයි. එහෙම කියලා තමයි අපි අද net fm බැලුංගලින් සමුගන්නේ. ගිහින් එන්නම් මම දිනිතා. මම චාමික. ఐబన్ జామిక ఐబన్ చరిత్ అదే వెస్మోహన గలవని కాగది కినేక తమయ දැන් బలాగిని ఇన్నే నే కీప దినెక్ గెమ వగే గలవెన సైజ్ ఎకక్ తమ తీయన్నే హ ఓ ఓ ఇక పారట